ලංකාවේ මේ මොහොතේ කතා කරන ප්‍රධාන මාතෘකා අතර අංක 1 හෝ 2 හෝ 3 අතර කුණු තියෙනවා. කුණු දාන්නේ කොහටද? සමහරු කියන හැටියට ගියාණ්ඩු යටතේ කුණු කළමනාකරණය හොඳයි. තවත් අය කියන විදිහට දැනුත් කුණු කළමනාකරණය හොඳයි. ඒ යට තියෙන වෙන දේශපාලන ප්‍රශ්නයක්. හැමෝම කියනවා පහුගිය කාලේ හරි ලස්සනට මේ කුණු දාන වැඩේ සිද්ධ වුණා කියලා. පහුගිය කාලේ උනේ කසල හංගලා තියපු එක. පොළවට දාලා පස් දාලා වැහුවා. ඒ වගේම ඔබ දකින්න ඇති කුණු කඳු තියෙනවා පාරේ දාලා. එතකොට ඒවයේ තිබුණේ සාමාන්‍ය ගෙදරකින් වීසි කරන කඩේකින් වීසි කරන ඒවා නෙවෙයි. ලොකු පෝර උරවල පටවල ගිනත් දාලා තියෙනවා. එතකොට මම විශ්වාස කරනවා සංවිධානාත්මකව කසල බැහැර කිරීමක් කරනවා. කොළඹ නගරයේ අපිරිසුදු කිරීම සඳහා. මේ මම විශ්වාස කරනවා කියන්නේ මම නෙවෙයි, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ. අනුර. මේ නිසාම අපි කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා අද ඉන්සයිට් මැදිරියට කැටුව ආවා. ආයිබෝන් කියලා ඔබ ගෞරවයෙන් පිළිගන්නවා මැදිරියට. මේ කතාව ප්‍රවෘත්තිවල විශාල ආකර්ෂණයක් දිනාගත්තා. ඒ කියන්නේ සංවිධානාත්මක කණ්ඩායමක් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ලොකු උරවල දාලා කුණු කඳු කොළඹ හදනවා. මොකද කොළඹ කළමනාකරණය කරගන්න බෑ කියලා පෙන්නන්න. මේ කතාව ඇත්තද? ඇත්තෙන්ම මම පොඩ්ඩ මුලින් කියන්න ඕනේ, කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඉතා හොඳින් කසල කළමනාකරණය සිදු කළා කියලා කියනවා. කලින් පාරවල් හොඳට ලස්සනට තිබුණා කියලා. ඔව්, අපි දැක්ක පාරවල් ලස්සනට තිබුණා. හැබැයි මම දකින්නේ ඒ ගිය කාලේ කසල කළමනාකරණයක් කරලා තිබුණා කියලා. ඒ ගිය කාලේ කරලා තිබුණු දේ තමයි කසල ටික කොළඹ නගරයෙන් ඉවත් කරලා කොහේ හරි දාලා පස් දාලා වහපු එක. ඒක ඇත්ත සත්‍ය. ඒ වගේම වර්තමානයේ කසල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙච්ච එකත් ඇත්ත. ගැටලුව තමයි මේ කසල බැහැර කරමින් තිබිච්ච ක්‍රමවේදය තුළ දිගටම අපිත් ඒ කසල බැහැර කිරීම කළා දිගු කාලීන විසඳුම් හොයන ගමන්. ඒ දිගු කාල විසඳුම් හොයන ගමන් තමයි අපි කසල ස්ථානයක අපිත් ඒක රැස් කරේ. එතකොට අපිට ඒ දෙන දාන තැනේ ගැටලුවක් මතු වුණා. අපි දිගු කාල විසඳුම් හොය හොය අපි කසල තැම්පත් කරා. මේක දිගට ආපු ප්‍රශ්නයක් නිසා ඒ වකවානුවේ අපි කසල දැමීම ගැටලුවක් වෙලා අපිට පාරේ කසල එකතු වෙනකොට අපි ඒ කසල දවස ගානේ අදින්න ගත්තා. ගණිද්දී අපිට පැහැදිලිව තේරුණා සංවිධානාත්මක කල්ලියක් විසින් කොළඹ නගරයට කසල මිටිපිටින් ගෙනත් දන්න. ඔබලා දැකලා තියෙන්නේ ඇති, දැන් සාමාන්‍යයෙන් ගෙදරක පාවිච්චි කරපු කසල ටිකක් ඉවත් කරනවා නම් දැන් මේ දැන් තියෙන වර්තමාන සංස්කෘතිය අනුව ෂොපින් බෑග් එක, වෙනින් බෑග් එක, ඔය වගේ ගෙදරක එකතු වෙන කසල ටික දාන්න. එහෙම නෙමෙයි කොළඹ නගරයේ පහුගිය ටිකේ තිබුණේ. පහුගිය ටික තිබුණේ කොළඹ නගරයේ ලොකු පෝර උරවල වෙනත් දෙවටුම් වල එක විදිහේ ඒවා එක ළඟ කඳු. මේක පහුගිය කාලෙම සිද්ධ වුණා. ඒකට පිළියමක් වශයෙන් අපි ගත්තා ඒ සංවිධානාත්මකව කසල දැමීම් සිදු කරන අය වටලනවා කියන ප්‍රචාරය අපි දුන්නා. ඒ වගේම අපි පොලිසිය හමුදාව සහයෝගය අරගත්තා. සහයෝගය අරගෙන අපි මේ වැටලීම් කරනකොට අපිට හම්බුණා විශාල පිරිසක් මේ සංවිධානාත්මක කසල දාන අය. අපි කියාපේකේ ඇත්ත. ත්‍රිවිල් වලින්, වෑන් වලින්, ඩීමෝ බට්ට ලොරි වලින් අපිට අහුවුච්ච අය හිටියා පොලිසියට හමුදාවට. මේ විදිහට කොළඹ ප්‍රදේශයේ කසල නෙමෙයි වෙනින් ප්‍රදේශවල කසල සල්ලි දීලා එකතු කරලා ඒ අයගේ ජොබ් එකක් වශයෙන්, එහෙම නැත්නම් අතුරු ජොබ් එකක් වශයෙන් කරේ මොකද්ද? කොළඹ කොහේ හරි කළුවර තැනක කසල බැහැර කරලා ගියේ එක. දැන් එහෙම අහුවෙච්ච අය අත්අඩංගුවට අරගෙන තියෙනවද? අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන ප්‍රමාණයක්ද? ඇත්තටම මේ වෙනකොට අපි මේ කොළඹ ප්‍රදේශයෙන්ම, එතකොට කොළඹ ප්‍රදේශයේ කසල අවිධිමත් ලෙස බැහැර කරපු ඔය මං කියන සංවිධානාත්මක පිරිසත්, ඒ වගේම කොළඹ නගරයේ වෙසෙන අයත් 600කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. දැන් මේ සංවිධානාත්මක කණ්ඩායම දැන් තමන්ගේ ගෙදර වෙළඳසැලේ කුණු විසි කරන එක හරිනේ, අපි ලංකාවේ එහෙමනේ කරන්නේ. මේ සංවිධානාත්මක කණ්ඩායම ප්‍රශ්න කරලා විශේෂ සමීක්ෂණයක් විමර්ශනයක් කරලා හොයාගත්තද කවුද මේක මෙහෙවන්නේ කියලා? ඇත්තටම කසල ඒ විදිහට ගෙනත් දාන එක කවුද මේක සංවිධානකින් කරාද නැද්ද කියන එක අපි තවම මුකුත් එක ගැන විශ්ලේෂණයක් කරේ නැහැ. නමුත් ඒ අය අපි හඳුනාගෙන ඉන්න, පොලිසිය හඳුනාගෙන ඉන්නවා. ඒ වගේම ගමේ අපේ මේ වැඩ ව්‍යාපාරයත් එක්කලා ගමේ අයම අල්ලගත්තා. ත්‍රිවිල් වලින්, වෑන් වලින් එනකොට ගමේ ජනතාව ඒක රාශි වෙලා ඉඳලා කවුද මේ
තමන්ගේ ගේ ගාව කසල දාන්න කියලා අල්ලගෙන ඒ අය කරේ. ඔබ කියන්නේ කොළඹ. කොළඹ. විශේෂයෙන් වැල්ලවත්ත දෙමටගොඩ ඒ වගේ ප්‍රදේශවල අය මේ කසල ගෙනහලා දාද්දි වාහන වලින් බාද්දි ගමේ මිනිස්සු පොලිසිය නෙමෙයි හමුදාව නෙමෙයි අපේ නිලධාරීන් නෙමෙයි ගමේ අයම ඇල්ලලා කොහෙද වැල්ලවත්තේ දිහෙම ගෙනාපු රතේට ආපහු පටවලා මේ යව්වා. මෙහෙම අත්අඩංගුවට ගත්ත අය සංවිධානාත්මක ඔබ කියන විදිහට ගමෙන් කුණු සල්ලි වලට අරගෙන විවිධ වාහනවල කොළඹට ගේන සංවිධානාත්මක කුණු කල්ලිය. මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක වරයා හෝ වෙනත් තොරතුරු ලබා දෙන කෙනෙක් ජනතාගත කිරුවේ නැහැ නේ තොරතුරු. නෑ ඇත්තටම අපි පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත අය ඉදිරිපත් කරා මිසක් අධිකරණයට අර ඔබ කියනවා වගේ මේක සංවිධානාත්මක කල්ලියක් කරා කියලා මෙන්න මේ කල්ලියේ කියලා හඳුනාගෙන ඒ තත්ත්වයක් ඇති වුණේ නෑ මේ වෙනකන්. නමුත් මේ කසල එහෙම කල්ලියක් විසින් සිදු කරා. නමුත් අපේ වැටලීම් එක්ක එයාලා මේකෙන් ඉවත් වුණා. දැන් කොළඹට සඳුරේ අත්අඩංගුවට ගත්ත අය අතර මේ සංවිධානාත්මක කල්ලියයි නැද්ද? ඉන්නේ ඇති. ඉන්නේ ඇති කියන්නේ මේ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කරලා නැද්ද හරියට? නෑ විමර්ශනයක් කිරීම පොලිසිය. හරි බහනක ප්‍රකාශයක් මේ ප්‍රකාශය. නෑ මේ ප්‍රකාශය කිසිම බහනක ප්‍රකාශයක් නෙමෙයි. අපි ඒ අයව හඳුනාගත්තා. නමුත් අත්අඩංගුවට ගන්න බැරි වුණා. අත්අඩංගුවට ගත්තු තැන් තියෙනවා, උසාවියට දාපු තැන් තියෙනවා. මේ වගේ අය කසල සංවිධානාත්මකව ගෙනල්ලා බැහැර කරපු අය. දැන් මෙහිම මම නැවත මේ ප්‍රශ්නේ අහන්නේ, මේ ප්‍රශ්නේ මේ ජාතික ආරක්ෂාවට රටේ රාජ්‍ය පැවැත්මට තර්ජනයක් නේද? ඔබ පළපුරුදු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් නේද මම මේක අහන්නේ. දැන් මෙහිම කණ්ඩායමක් මුදල් දීලා ගමෙන් කුණු අරගෙන කොළඹ ගෙනල්ලා කොළඹ දාලා කුණු කඳු ගහලා ආණ්ඩුව පහසුවට පත් කරන්න හදනවා නම් ඒක ලොකු සිද්ධියක් නේ. ඒතර ඒ සිද්ධිය ඇයි එච්චර සුළු කොට තකන්නේ? එහෙම අය අත්දැකීම් අරගෙන ප්‍රශ්න කරලා මේක මුළුමනින්ම හොයාගන්න ඕනේ නැද්ද? අපි මේක ආරම්භ කරපු වහාම දවසකින් දෙකකින් මේ කසල දමන එක ඒක සංවිධානාත්මක අය අපිට ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව එකක් දෙකක් මර්ධනය වෙනකොට ඒ වැඩේ දැන් නැවතුණා. සත්‍ය ලෙසම දැන් කොළඹට සංවිධානාත්මක දැන් ඔබ ඇවිදලා බලන්න අර මම කියාපු જાතිය කසල තියනවද කියලා කොළඹ. හැබැයි තවම කොළඹ හරියටම කුණු අයින් වෙන්නේ නැහැ. මම ලොකු වගකීමකින් කියනවා අද රාත්‍රී 12 පසු වෙනකොට දැන් මේ වෙනකොට අපි කසල ලොරි 350කට ඊයේ පෙරේදයි 350කට වඩා කසල කඳු තිබුණේ කොළඹ නගරේ. ඔබ දකින්නේ නැදනේ? ඔබව මුණ ගැහෙන නිසා මම නිරීක්ෂණ චාරිකාවක් කියනවා. ඔව් ඔව්. එතකොට කුණු තියෙනවා. කුණු තියෙනවා. ඔබ එදා දැකපු කසල කඳු අද කොළඹ නගරේ නෑ. අද හෙට උදේට ඔබ නගරේ සංචාරය කරලා බලන්න හෙට උදේට මොකද්ද කොළඹ නගරේ වෙන තත්ත්වය කියලා. එතකොට මම නැවත ඒ ප්‍රශ්නේ එකපාරකින් අහලා ඉවර කරනවා. ඒ පරිච්ඡේදය වහන්න. දැන් අර ඔබ කියපු 600කට ආසන්න ප්‍රමාණයේ ඇතුලේ මේ සංවිධානාත්මක කුණු අපරාධකාරයන් ඉන්නවද නැද්ද? අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් ඒ ගැන වහම විමර්ශනය කරලා ජනතාවට එලි කරන්න ඕනන්නේ. ඔව්. ඒ හරි බහිනේ තත්ත්වයක්. ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවා කියන්නේ. ආණ්ඩුව අපහසුතාවයට පත්වීමක් නෙමෙයිද වෙන්නේ. මේ හොඳ තියෙන මහා පාරවල් වල මේ රොස්බිට් පෙදෙස අංක 83 රොස්බිට් පෙදෙස එයාගේ කුණු පාර්සලේ රැතිව්වා උදේට ගෙනියන්න. ඒ මහත්තය අවුරුදු 85ක මහත්තේ උදේ නැගිටලා බලනකොට පෝරවුර 13ක් මහත්තයාගේ තාප්පෙට හේත්ති කරලා තියලා තිබුණා. මමත් ගියා මොකද මේක බලන්න ඇයි මෙහෙම උනේ කියලා. කළුවර තැන් බලලා තමයි මේවා එහෙම දාලා ගිය හොඳ වටින ප්‍රදේශවල. ඒතර CCTV කැමරා දර්ශන ඇසුරින්වත් මේකෙන් හිවිලා ඇත්තටම දැන් අපි මේක ඔබතුමා කියනා වගේ උග්‍ර ලෙස දැන් මේ කවුද කියන එක අල්ලගත්ත මිසක් විශාල විමර්ශන වලට ගියේ නැහැ. මේක සංවිධානාත්මකව කරා කියන්නේ දැන් එයාට අයිති කුණු පාර්සලේ නෙමෙයි එයා ගෙනාවේ. තව කණ්ඩායමකට අයිති කුණු පාර්සල් ටිකක් තමයි එයාගේ මුදල් දීලා ගෙනාවා කියලා කුණු. මුදල් දීලා සංවිධානාත්මකව මුදල් දීලා ගෙන අරන් ආවා. ඒතර ඒ එවැනි සංවිධානාත්මක අපරාධයකට මේ මෙච්චර සුළුවෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද කියලා මම සුළුවෙන් කිසිම සුළුවෙන් ප්‍රතිචාර දක්වන්නේ අපි යුද හමුදාව දැනුවත් කරා, පොලිසිය දැනුවත් කරා මේක නිසා. ඒක නිසා තමයි යුද හමුදාවයි පොලිසියයි අපේ සහයෝගයට පැමිණියේ මේක වැඩපවත්වන්න. මේක අපි ලොකු පබ්ලිසිටි එකක් දුන්නු ගමන්ම අර ආපු ඒවා එහෙම නැවතුණා. දැන් ඇත්තටම මම දැක්කේ නැහැ ඊට පස්සේ ඒ වගේ ඒවා ගෙනත් දානවා. වගකීමෙන් කියන්නේ අත්අඩංගුවට ගත්ත 600 අතර මේ සංවිධානාත්මකව කුණු ගෙනාපු අය ඉන්නවාද? ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් හිටියා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවාද? ඒ අය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ කරනවා. ඒ වගේම උසාවියට දාලා අධිකරණයෙන් දඬුවනුත් නියම කරලා තියෙනවා සමහර පිරිසට.
මොකද්ද උන්ගේ චෝදනාව එතකොට? චෝදනාව වෙන්නේ අවිධිමත් ලෙස කසල බැහැර කිරීම. කුමන්ත්‍රණකාරී ලෙස සංවිධානාත්මකව රැගෙනීම නෙවෙයිද? කුමන්ත්‍ර මේ කොළඹ නගරය අපිරිසිදු කරුවාම ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා. මේක කුමන්ත්‍රණයක් කියලා මම කොහෙවත් කියලා නැහැ. මම කියලා දෙන්නේ නමුත් කුණු මිලදී අරගෙන ගම්වලින් කළුඹ ගෙනල්ලා තියනවා කියන්නේ මම කුමන්ත්‍රණයක් නේ ඒක තෝර. ඔව් ඒ මම කියන්නේ සංවිධානාත්මක කල්ලියක් කසල කොළඹ නගරයට ගෙනත් දානවා. ගෙනත් දැමම ආණ්ඩුව අසීරුතාවයට පත් වෙනවා. එතකොට සමහරක් වෙලාවට මේ සංවිධානාත්මක කල්ලිය කරන දේ කුමන්ත්‍රණකාරයෝ එකතු වෙලා කරාද නැද්ද කියන එක මට කියන්න බෑ. පැහැදිලි නේද? අපි බලමු අපි ඒක අනාගතයට බාරදීමේ සම්බන්ධයෙන් තොරතුරු එළිවෙයි අපිව බලාගෙන ඉන්නෝ. මගේ ඊළඟ ප්‍රශ්නය දැන් ඔබ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙක් නිසාම දැන් පහුගිය ආණ්ඩුව කාලෙත් ඔබ කොළඹ මහනගර සභාවට සම්බන්ධ වෙලා ඉන්නෝ. ඒ කියන්නේ මේ තනතුරේ නැතත් කොළඹ මහනගර සභාවේ බොහොම පොඩි කෙටි කාලයක් තමයි මාස ගාණක් වගේ මං කොළඹ අවුරුද්දක් වගේ ආසන්න කාලයක් වගේ තමයි කොළඹ නගර සභාවට ඇවිල්ලා හිටියේ. එතකොට දැන් ඒ කාලේ ඔබ ඔය කියන මේ දැන් මේ කතාවේ කියන අර මේ ඒ කාලේ කරලා තියෙන්නේ කුණු අරගෙන ගිහලා හංගලා පොළවට දාලා පස් දාලා වැහුවා කියන සිදුවීම ඔබ දැනගෙන හිටියද ඒ කාලේ? ඔව් මම ඒ කාලේ දැනගෙන හිටියා. මේ සම්බන්ධයෙන් යම් හඬක් පැවරිලි කිරීමක් දැනුවත් කිරීමක් සිද්ධ වුණාද? මට නගර සභාවේ පැවරිලා තිබුණු කාර්යභාරය එක්ක මට මේකට හඬක් නගන්න පුළුවන් නිලධාරියෙක් නෙමෙයි. ඒ කියන්නේ මට පැවරිලා තිබුණේ කොළඹ නගරයේ ජීවත් වෙන අසරණ අය වෙනුවෙන් උදව් කිරීමේ කාර්යභාරය පමණයි මගේ විෂයපතේට අයත් වෙලා. චැරිටි කමිෂන්. එතකොට දැන් ඒ විෂයපතේට අයිති වෙන්නේ නැද්ද මිනිස්සුන්ගේ කුණුගුණ ගැහිලා මිනිස්සුන්ගේ ජීවිත අස්ථාවර වෙලා මිනිස්සුන්ට ඉන්න මගේ 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 රාජකාරී ලැයිස්තුවට ඒ එකක්වත් අදාළ වෙන්නෙත් නැහැ. අර ඔබ කියනවා වාගේ මේ කසල සම්බන්ධ කිසිම දෙයක් මට කලමනාකරණය කරන්න ඉඩ කඩක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. හරි. කුණු ප්‍රශ්නේ මෙහෙම තර්කානුකූල තැනකට ගියමු. අද දවසේ කොළඹ මහනගර සභාව තුලවත් කුණු කසල කලමනාකරණය පිළිබඳ යම් වැඩපිළිවෙලක් තියෙනවාද? ඒ කියන්නේ කුණු වරන් කියලා තව වත්ත කර දාන එක දැන් කෙරෙන්නේ නැහැ. දැන් ඔබට මම කියන්න ඕනේ මම නාගරික කොමසාරිස් වශයෙන් කොළඹ නගර සභාවට පත්ුනේ 2015 අවුරුද්දේ ජනවාරි මාසයේ. ජනවාරි 21. ජනවාරි 15. හරි? 21 නේද වැඩ බාර ගත්තේ නේද? නෑ 15. ජනවාරි 15 මම වැඩබාර අරගෙන සතියක් දෙකක් යනකොට මම දැක්කා මේ නගර සභාවේ තියෙන විශාලම ගැටලුව. නගරවාසීන් තියෙන විශාලම ගැටලුව මේ කසල. කසල ගෙනියෙන් හංගන එක වැරදි කියන එක මම දැක්කා. දැකලා මම පුවත්පත් දැන්වීමක් දැම්මා මේ කසල ගෙනියන එක වැරදි. අපි ඒක නිසා මේ කසල විධිමත් කළමනාකරණයකට යන්න අපිට කොහෙන් හෝ ඉඩමක් දෙන්න. අපි ඒ ඉඩම ඉල්ලන්නේ නිකන් කසල ගිහින් දාන්න නෙමෙයි, අපි විද්‍යාත්මක කසල බැහැර කිරීමකට මුල පුරන්න කියලා. අපි එතකොට දැන් ඒ කසල විද්‍යාත්මක ක්‍රමයකට බැහැර කිරීම කියන සංකල්පෙත් ආවේ මේ 2015 අවුරුද්දේ අප්‍රේල් මාසේ. එතකොට අපි ඒ සංකල්පෙ ගෙනල්ලා ඊට පස්සේ අපි ඉඩම් හොයන්න ලෑස්ති වෙලා පත්‍ර දැන්වීම් දාලා තුන් පාරක් අපි ඉඩම් ඉල්ලලා පත්‍ර දැන්වීම් දැම්මා. පත්‍ර දැන්වීම වලට කවුරුත් කසලනේ. මිනිස්සුගේ ඔළුවේ තියෙන මේක කසල. කසල. එතකොට කසල කිව්වහම මේක මේ සනීපාරක්ෂක කසල රඳවණයක්. ඒව මිනිසුන්ට වැඩක් නෑ. ඉඩම් දෙන්නේ නෑ කවුරුවත්. නමුත් අපි නොවැම්බර් මාසේ වෙනකොට දැම්මහම අපිට ආවා ඉඩමක්. ඒ ඉඩමක් ආවම මම කියන්නේ දැන් මේක කසල ගිහින් දාන්න ඉඩමක් නෙමෙයිනේ. එතකොට අපි තව ටෙන්ඩර් එකක් කැඳෙව්වා. මේ ඉඩම පරීක්ෂා කරලා බලලා විද්‍යාත්මක කසල රඳවණයක් සකස් කිරීම සඳහා උපදේශක සේවාවක් ලබා ගැනීමට. අපිට එතකොට ආවා EML කියන ආයතනය, ඒකේ මහාචාර්යවරුත් සමග අපිට ටෙන්ඩරයක් ඉදිරිපත් කරලා අපි ඒ ටෙන්ඩරේ ඇගීම් කමිටුවකට ලක් කරලා මේ කසල රඳවණය හැදීම සඳහා මූලික කටයුතු ආරම්භ කළා. එතකොට ඒකේදී උනේ මේ ඉඩම ගැන පරීක්ෂා කරලා මුලින් මූලික තත්ත්ව වාර්තාවක් හදාපු එක. ඊට පස්සේ ඒ ආයතනයට සිද්ධ වෙනවා දැන් මේකේ තියෙන මේක හදන්න මේකේ පස පරීක්ෂා කරන්න.
ඊට පස්සේ මේ පස පරීක්ෂා කිරීම සහ එයා එළන ඕනේ ලේයර් මොනවද ඊට පස්සේ මේ මොනවා හරි ලීකේජ් වෙනවා නම් ඒ වෙන එක කොහොමද අයින් කරන්නේ මේ වැඩ කටයුතු ආරම්භ කළා ආරම්භ කරන්න ලෑස්ති වෙලා දැන් ඔන්න යන්න හදනවා මේගොල්ලෝ මොකටද ඉදමට යන්ත්‍රෝපකරණ අරගෙන ඉදමට යන්න ආරංචි වෙච්ච ගමන් මොකද වුනේ මහා විශාල අරගලයක් කරලා ඉදම ඇතුළට ඇතුල් වෙන්න තිබිච්ච පාරේ කම්බි ගහලා වහලා විශාල අරගයක් කරලා මේකට යන්න නොදී නැවැත්තුවා අදටත් ඒ தત્ත්වය එලෙසම තියෙනවා නමුත් අපිට ඉදමට ඇතුල් වෙන්න බෑ අපි එතන කරන්න ගියේ හොඳ සත්කාරයෙන් ඒ පැත්තේ මිනිසුන්ටවත් පොළවටවත් පරිසරයටවත් ඒ වගේම කිසිම සත්වයකටවත් හානියක් නොවන ආකාරයේ කසල රඳවනවා මොකද කොළඹ නගර සීමාව සුල අක්කර 15ක 20ක හිස්සිනමක් අපේ මේ තියෙන පිටරි ටික හැරුණාම නැහනේ එතකොට ඒක නිසා මේ කසල අනිවාර්යයෙන්ම අපි කොළඹින් පිටට අරගන්නම ඕනේ එතකොට මොකද මේ කොළඹ කසල කියලා කිව්වහම මේ අපි කෙටි විරාමයක් මේ ඉන්සයිට් අද ඉරිදා රාත්‍රියේ මේ ඉන්සයිට් ඉරිදා රාත්‍රිය අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් VKA අනුර. අපි කතා කරමින් හිටියේ කොළඹ කුඩු රඳවණයක් විද්‍යාත්මක පදනමක හදන්නට සූදානමක් තියෙන අය මිනිස්සු මේකට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ. දැන් ලංකාවේ මෙතෙක් වෙමින් තියෙන වෙච්ච දේවල් බැලුවහම මිනිස්සු මෙහෙම ඉවසනවා ඇති කියලා හිතෙනවා වෙලාවකට. ඒ කියන්නේ යෝජනාව තමයි මිනිස්සු රවට්ටලා මිනිස්සු රැවටිලා වැරදිලා කඩාවැටිලා දැන් මේතොට මුල් කුණුකන්ද කියන්නේ මහා මිනිස් ඝාතනයක් ඒ සියල්ල මැද මිනිස්සු මෙහෙම ඉවසගෙන ඉන්න එකත් පුදුමයි වගේ බැලු බැලමටම දැන් ඔබ කියන ওই කුණු රඳවණේ මොකද්ද විද්‍යාත්මක පදනම මේකේ විද්‍යාත්මක පදනම මේක විදේශ රටවලත් භාවිතා කරන ක්‍රමයක් මේක සම්පූර්ණයෙන් පස් පරීක්ෂා කරලා ඒ පස් ජලයට සමග සම්බන්ධ නෙවෙන ආකාරයට මුලින්ම පස් පුරවීමක් කරන්න අවශ්‍යයි ඒගොල්ලෝ කියන ප්‍රමාණයට මේක අපි කටුබැද්ද කැම්පස් එකේ මහේෂ් මහත්මයා ආචාර්ය මහේෂ් මහත්මයා තමයි මේ කම්පැනි හරහා මේක පරීක්ෂණයට බඳුන් කරන්න ලෑස්ති උනේ. ඒතකොට මේ බඳුන් කරන්න ලෑස්ති වුණා නම් දැන් එතුමා අපිට එක ගැන ප්‍රසන්ටේෂන් එකක් අපිට නෙමෙයි මේ අදාළ ප්‍රධාන කාර්යාලවලට නිලධාරීන්ට පෙන්නුවාද ඒකේ අනුව පස පරීක්ෂා කරලා යම් කිසි ප්‍රමාණයකට පස තද කරලා ඒ පස උඩ දාන්න ඕනේ ලේයර් එක. එතකොට වතුර මොනහරි දැන් කුණු දැම්මහම ඒක වතුර මොනහරි එනවනම් ඒ ලේයර් එක උඩ තමයි මේ වතුර හදාගන්නේ. මොකද ලේයර් එකෙන් තට්ටු මොන තට්ටුවක්ද ඒක? ඒ තට්ටුවක්. ඒ කියන්නේ ඒක මේ විද්‍යාත්මකව සකස් කරන ලද දැන් අපේ ලෙදර් වගේ තට්ටුවක්. ඒ කියන්නේ පදම් කළ සම. පදම් කළ සම. සම්ද මම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. ලෝකේ හැමතැනම භාවිතා කරන ওই ඝන අපතතවිය තැම්පත් කරන උපකරණයක්. හරි එතකොට ඒක දැම්මම පස්සේ ඒක උඩ තමයි කසල දාන්නේ. ඒතකොට ඒ කසල වලින් ලීක් වෙන ඒවත් යම් කිසි ආකාරයකින් පොම්ප මාර්ගෙන් උඩට ගන්නවා. මොකද ඒවා ආයි පොළොවට යන්නේ නැති වෙන්නේ. අරගෙන ඒවා ට්‍රීට් කරනවා. ට්‍රීට් කරලා තමයි මේ ජලයට මුසු කරන්නේ. හොඳ තත්ත්වයට පත් කරලා. ඔය වගේ ලොකු විශාල වැඩපිළිවෙලක්. දැන් මෙහිම ප්ලාන්ට් එකක් මේ ලංකාවේ හදන්නට යෝජනා කරන විදිහේ මේ ව්‍යාපෘතියක් මොන රටේද අපි නිරීක්ෂණය කරුවේ අපේ අය? මේක ගොඩාක් රටවල් වල කරන ක්‍රමයක්. මේක විශේෂයෙන් කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මහාචාර්යවරු සම්බන්ධ වෙලා තමයි මේක කරන්න යෝජනා කරේ. ඒ වගේ මගේ ඉංජිනේරුවෝ ඉන්නෝ පිට රටවල ගිහිල්ලා මේ වගේ ඒවා අධ්‍යයනය කරලා ආපු අය. ඒතොර එහෙම තමයි මේක යෝජනාවට ලක් වුණේ. දැන් අදටත් දැන් මේ වෙනකොට එහෙම කසල රඳවණයක් ඒ විදිහ එකක් තමයි හදන්න හදන්නේ. තව ඒක දැන් නිත්‍ය වශයෙන්ම කැබිනට් අනුමැතිය ලැබිලා සල්ලි ලැබිලා මේ දුම්බ්‍රියෙන් කසල ගෙනහිල්ලා ලෑන්ඩ්ෆිල් එකක් කරන්න පුත්තලම් ප්‍රදේශයේ 2016 මැයි 6 වෙනිදා මේ ප්‍රවෘත්තියක් විකාශය වුණා. බොහොම උණුසුම් ප්‍රවෘත්තියක්. බස්නාහිර පළාත් සභාවේ බ්‍රිතාන්‍ය SJP West2 කියන West2 Energy කියන සමාගම අර මීතොට මුල්ල කුණුකන්ද ඉස්සරහා ඉඳගෙන ගිවිසුමක් අත්සන් කරනවා ඉසුර දේවප්‍රිය සහ SM මරික්කාර එක්ක ලංකාවේ කුණු කළමනාකරණය කරනවා අය මෙතෙන් සිට කුණු ප්‍රශ්න විසඳනවා කියලා. මේ ප්‍රවෘත්තිය 2016 මැයි 6 විකාශය වුණා. බ්‍රිතාන්‍ය SJP West2 Energy කියන සමාගම තමයි ඒ සමාගමේ නිකන් රට කවුරු හරි නියෝජිතයෙකු හිටියා. මේ සිද්ධිය මොකද්ද? ඇත්තට මේ සිද්ධිය බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යතුමා විසින් ගත්තු තීරණයක්. එතුමා ක්‍රියාත්මක කිරීමට සකස් කරපු වැඩසටහනක්.
ඉතිරි එක දේශපාලන අධිකාරියන් තමයි අපිට විමසන්න වෙන්නේ මොකද ඒකට උනේ කියන එක. ඔබ දැනගෙන හිටියද මේ ව්‍යාපෘතිය ගැන? මේ ව්‍යාපෘතිය බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය දෙනවා. ඒ අධිකාරියෙන් තමයි ඒක කරන්න සූදානම් වෙලා හිටියේ. හැබැයි දැන් මහකොළඹ නගර සභාවත් මේකට අයිති වෙනවනේ. එතකොට දැන් මහකොළඹ නගර සභාවේ ප්‍රධානී ඔබනේ කමිෂන. එතකොට ඔබට පිටින් එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? දැන් මේ ඔබ නොදනුවත්ව. මේම මම නොදනුවත්ව නෙමෙයි. අපේ කසල එතන තියෙන. ඒ කියන්නේ කොතනද තැම්පත් කරලා තියෙන කසල. දැන් කසලවල අයිතිය මේ විදිහට ගත්තොත් එහෙම 2008 ජූලි මාසේ නිකුත් කරපු ගැසට් නිවේදනයක් තියෙනවා කසල සම්බන්ධයෙන්. ඒ කසල සම්බන්ධයෙන් තියෙන මේ ගැසට් නිවේදනය අනුව පළාත් පාලන ආයතනයක් කරන්නේ කසල එකතු කරන එක විතරයි. අවසාන බැහැර කිරීම හා ඒවැ අයිතිය තියෙන්නේ පළාත් සභාවට. එතකොට පළාත් සභාවට ඒ කටයුතු කරන්න පුළුවන් අවසරය තියෙනවා. හැබැයි දැන් ඒ සියල්ලටම සමගාමීව මහනගර සභාවේ සීමා බල ප්‍රදේශය සටහන් වෙනවනේ. ඒ බලගත් ආයතනයක්නේ ලංකාවේ ඉපැරණිම බලගතුම මේ ආයතනයේ ප්‍රධානිය ඔබ. මගේ ප්‍රශ්නේ මීට පරිබාහිරව සමගාමීව තවත් ඒවා වෙන්න පුළුවන්ද ඊට උඩින් හෝ මේ පිටින්? පුළුවන්. ඒ කියන්නේ ජාත්‍යන්තර ගිවිසුම් සහ ජාත්‍යන්තර කටයුතු ජාත්‍යන්තර ආයතනයක ගනුදෙනු කරන්න පළාත් පාලන ආයතන ඍජුව බෑ. එතකොට ප්‍රධාන ආයතන ප්‍රධාන අමාත්‍යංශ වලින් තමයි ඒක වෙන්න ඕනේ. දැන් මෙතන ප්‍රධාන අමාත්‍යංශ සම්බන්ධ නැහැනේ. ඒ කියන්නේ ඉස්සර දේවප්‍රිය ඊළඟට එස්එම් අරිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී. නැ ප්‍රධාන අමාත්‍යංශය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මොකද්ද කරේ කියන එක නෙමෙයි මම කියන්නේ. බලේ තීන කෙනෙක් තමයි ඒ උත්සාහ කරලා තියෙන්නේ. ප්‍රධාන අමාත්‍යතුමා එහත් පළාත් පාලන ඇමති. එතකොට දැන් පළාත් පාලන විශේෂ භාර ඇමති පළාත් සභාවේ. මේ සිද්ධියේ කිසිම වගකීමක් ඔබට නැහැ ඔබ කියන්නේ. මේ 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 සිද්ධියේ මේ කසල කන්දේ ඔය ගැන ව්‍යාපෘති ගැන නගර සභාවේ සම්බන්ධයක් නැහැ. දැන් මම ප්‍රශ්න බෙන් නගන්නේ දැන් ඔය යෝජනා කරන කුණු ව්‍යාපෘතිය දැන් අර මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ කියපු ඔබ කියන විද්‍යාත්මක කුණු කළමනාකරණය පිළිබඳ යාන්ත්‍රණය ස්ථාපිත නොකරන්න මේව හේතු නෙවෙයිද? මේ වගේ සිද්ධි වෙලා ඒවා හාසෙට ලක් වෙලා ඒවා වෙන්නේ නැති තැන මිනිස්සුන්ට විරුද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන්නේ මිනිසුන්ගේ විරෝධතාවයන් තියෙන්නේ පළවෙනිම දේ තමයි මේ කසල කියන එක ගැන මිනිස්සුන්ගේ තියෙන ආකල්පය. පළවෙනි දේ තමයි මිනිස්සු මේ කසල කියන එකේදී බොහෝම ෆෙඩරල්. ලංකාවේ මිනිස්සු ආස ඒකීය කියන වචනෙට බොහොම ඒකීයයි. නමුත් කසල ප්‍රශ්නේදී මිනිස්සු ෆෙඩරල්. මම එහෙම කිව්වේ නිවෙස් දෙකක් ළඟට ගත්තාම මේ නිවෙස් දෙකේ මේ ගෙදර මේ මිනිස්සුන්ට පුළුවන් නම් මේ වත්තර උදේ පාන්දර යන නැගිටින්න ඉස්සෙල්ලා කසල දාන්න. ඒතර මෙයාගේ ප්‍රශ්නේ ඉවරයි. එයා වෙන මේකකයක්, මෙයා වෙන මේකකයක්. මේ කසල ප්‍රශ්නේ ලංකාවේ තියෙන්නේ ඒ වගේ දැනුවත් වීමක්. මේ ගමේ ළමයා එහා ගමට ගියොත් ඉස්කෝලෙට, ඒ ළමයා කන කොළ ටික එකතු කරලා බැරිලත් මේ පැත්තට ගහලා වල්ලන්න හැදුවොත් මේ අනිත් ළමයා ගෙවල් පැත්තට, ඒතර එයා විරුද්ධයි. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම කොළඹ තියෙනවා මහා රෝහලක්. මේ මහරෝහලේ ඔබතුමාලා හරිය නිරීක්ෂණ කළ බැලුවොතින් කොහේ අයද මේකේ වැඩිපුර ප්‍රතිකාර ගන්නෙ? දැන් කොළඹ මහරෝහලට ගියාම මහරෝහලේ ලෙඩ්ඩු ඉන්නව නම් 1000ක්, මේකෙන් කොළඹ නගර සීමාව තුල අය ඇති 100ක් හමාරක්. අනිත් අය ඔක්කොම එක්කෝ ගම්පහ, එක්කෝ කළුතර, එක්කෝ පුත්තලම, එක්කෝ අනුරාධපුරේ කොහේ රේ තමයි ඉන්නේ. එතකොට මේ කොළඹ නගර සභාවේ කසල කියලා තමයි මේ කසල ටික බැහැර වෙන්නේ. එතන ලෙඩාට තැඹිලි කෝම්බයක් අරන් ආවා නම් ඒකත් ඒතර ගේන්නේ ගම්පහෙන් හරි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට ජායලෙන් හරි අරන් එනවා මෙහෙට කසල. ඊළඟට ළමයි ස්කූල් එනවා. ආ ඔබතුමා දන්නවා අද ශිෂ්‍යත්ව ක්‍රමයේ සහ වෙනත් ආකාරයකින් කොළඹ නගරයට දරුවෝ විශාල ප්‍රමාණයක් ඇදී එනවා. මේ දරුවෝ තමන්ගේ කැන්ටීමට ගිහිල්ලා ආහාර ගන්නවා. නැත්නම් ගෙදරින් අරන් එනවා. ඒ අරන් එන ඒවා මෙහි දානවා. නගර සභාව ඒවා ගන්නවා. එතකොට මේ කසල කොළඹ කසල නිෂ්පාදනය වෙද්දි කසල නිෂ්පාදකයා එන්නේ දැන් මේ කොළඹ ඉදන් කරන්නේ මේ නිෂ්පාදනය. ඒක නිසා මේ කොළඹ කසල. එතකොට මේ කොළඹ කසල කොහෙටවත් ගේන්න එපා කියනවා. කොළඹ කුණු අපිට එපා කියනවා. කොහෙට ගෙනියන්න නේදවත් කොළඹ කුණු අපිට ගේන්න එපා කියනවා. නමුත් නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ ප්‍රදේශවල අය විසින් තමයි බහුතරයක්.
දැන් පිටකොටුව මාකට් එක ගත්තාම පිටකොටුවේ මාකට් එකට එන එළවලු මාළු සේරම මෙහෙවා කොළඹ නගරයේ අය පරිභෝජනය කරන ඒවා නෙමෙයි. ගෝවා ගෙඩියක් අරන් මේක සුද්ධ කළා කොළ ටික බිමට දැම්මහම මේ ගෝවා ගෙඩිය යන්නේ සමහරක් කරාට හම්බන්තොට නුවරේ ළිය ඉඳලා. නැත්නම් මාතරට යන්නේ. නැත්නම් ගම්පහ ජායලට යන්නේ. ඔය කළුතරට යන්නේ. නමුත් ඒවා කොළඹ කුණු කුණුවලදී. අපි ওই කොළඹ කුණු එපා කියන ජනප්‍රිය මේ සටන් පාඩේ පැත්තකට දැම්මොත් ඒක එච්චර විධිමත් තර්කයක් නෙවෙයි නිසා ඔබ කියන මේ යෝජනාව හරි ඒ කියන්නේ සියලු දෙනා එකතු වෙලා ලංකාවම කුණු ගොඩක් බවට පත් කරලා තියෙන එක ගැන තර්කයක් නෑ. හැබැයි දැන් කොළඹ මේ මහනගර සීමාව ගැන අපි කතා කරුවොත් අඩුමතරමේ AA ආයතන පරිශ්‍රයන් තුල කුණු වෙන් කරගෙන කළමනාකරණය කරන්න පුළුවන් සීමාවේ කුණු කළමනාකරණය කරන්න දැනුවත් කිරීමක් අධීක්ෂණයක් නියාමනයක් සිද්ධ වෙන්නේ නෑ නේද? ඇත්තෙන්ම අපි මේ වෙනකොට නොවැම්බර් මාසෙ ගිය 30 වෙනිදා ඉඳලා පළවෙනිදා ඉඳලා විශාල වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. අපි මේක පෝස්ටර් වලින් ටීවී වලින් ලොකුවට කරේ නැති වුණාට ගෙන්ගෙට ගිහිල්ලා මිනිස්සු හැම වෙලා කතා කරනවා. ඒ වගේම අපේ තියෙන ප්‍රජාමූල සංවිධාන කියලා අපේ තියෙන වෛද්‍ය අංශය කියලා අංශයක්. ඒකේ තමයි PHI මහතුරු ඔක්කොම ඉන්නේ, ප්‍රජා නිලධාරී ඔක්කොම ඉන්නේ. ඒතර ඒ අංශය මගින් අපේ වතු ආශ්‍රිතව ගිහිල්ලා අපි රැස්වීම් තියනවා. ඒගොල්ලන්ට මොන හරි දෙයක් දීලා කරලා තේ එකක් දීලා රැස්වීම් දීලා මේගොල්ලන්ට මේක කියලා දෙනවා. මොකක්ද ඒගොල්ලන්ට කියන්නේ? ඒගොල්ලන්ට කියන්නේ මේ කසල කියන්නේ මොකක්ද? මේක බැහැර කරන්න ඕන කොහොමද? එහෙම බැහැර නොකරොත් ඇති වෙන తత్వය මොකක්ද? ඒක නිසා නගර සභාවට උදව්වක් ඕගොල්ලෝ කරන්න කොහොමද මේ කසල වෙන් කරලා බාර දෙන්න? එතකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙත් ඉවරයි, අපේ ප්‍රශ්නෙත් ඉවරයි කියලා. ඒ කියන්නේ මේ කසල වෙන් නොකිරීමමද ප්‍රශ්නේ? ඒකද ප්‍රශ්නේ මිනිස්සුන්ගේ? ප්‍රධානම දේ කසල වෙන් කෙරුවොතින් අපිට කොම්පස් වලට ගන්න පුළුවන් විශාල ප්‍රමාණයක්. ඒ වගේම කසල වෙන් කිරීම තුළ අපිට කාඩ්බෝඩ්, ඒ වගේම බෝතල් දැන් ඉස්සලා ගිහලා මේ ඔක්කොම මීතර මුල්ලේ කඳ ගොඩ ගැව්වානේ. එතකොට දැන් මේක දැන් අපි කරන්නේ පොම්පස් හදන ආයතනයට වෙන් කරන්නේ කසල ටික දෙනවා. එතකොට ටොන් ගාණක් එතනට අහකට යනවා. ඊළඟට බෝතල්, පත්තර කෑලි, ඊළඟට ඔය අහක දාන දේවල් සේරම අපිට දෙන්න පුළුවන් ආයතන තියෙනවා. ඒ ආයතන වලට දෙන්න පුළුවන්. එතකොට මේක කසල එකතු වීමක් වෙන්නේ නැහැනේ. ගොඩවල් හැදෙන්නේ නැහැනේ. විශාල ටොන් ගාණක් අර ප්‍රතිචක්තිකරණය කරන්න දෙනවා. ප්‍රතිචක්තිකරණය කරන්න බැරිම කොටස, ඒ කියන්නේ අපි ඒවා බේල් කරනවා. ඒ කියන්නේ ප්‍රතිචක්තිකරණය කරන්න බැරිම කොටස කියලා කියන්නේ ඉඳුල් කොළ, සොෆින් කොළ, ඒ වගේ දේවල්. ඒතොර ඒක අපි ජනතාව දැනුවත් කරනවා. මේ ඔක්කොම එකට එකතු කරලා දැම්මුත් අපිට බෙදලා වෙන් කරලා කසල අඩු කරගන්න බෑ කියන එක. ඊළඟට අපි ජනතාව දැනුවත් කරනවා කසල අඩු කිරීමේ ක්‍රමවේදය. කසල අඩු කිරීමේ ක්‍රමවේදය කියන්නේ ගෙදරින් එහෙම නැත්නම් කොහේ හරි කඩේකින් හරි එතනින් තමයි කසල අඩු කිරීම පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ගෙදර හැමදාම නෑමිලියකට බත් එකක් ඉතුරු වෙනවා නම්, හොදි ඉතුරු වෙනවා නම් ඒ අය දැනගන්න ඕනේ ගෙදර ප්‍රමාණය මේකයි. නාස්තිය අවම කරන්න ඕනේ. ඒතකොට ගෙදර ආර්ථිකයටත් හොඳයි මේ කසල ජනනය වෙන එක. ඒ පැත්තෙන් නවතිනවා හැමදාම. ඒතර ගෙවල් වලට දැන් ඔබ දන්නවා ඇති මං හිතන්නේ සමහර පළාත් පාලන ආයතන වල දැන් උදාහරණයක් කඩුවෙල ගත්තොත් එහෙම එක්තරා මොහොතක ඔවුන් නිෂ්පාදනය කරා ඉඳුල් බහලුමක්, ඩස්බින් එකක්. එය ඉතාම හොඳ නිර්මාණයක්. ඒක කොන්ක්‍රීට් නිර්මාණයක්. රුපියල් 1000කට වගේ තමයි ඒක දුන්නේ. දැන් ඒක 1200ක් වගේ මිලකට තමයි දුන්නේ. ඒ ඉතාම හොඳ විද්‍යාත්මක රඳවණයක්. ගෙදරකට සාමාන්‍යයෙන් ඒකට ඉඳුල් දැම්මහම අවුරුදු 2ක් 3ක් යනකම්වත් අරින්න ඕනේ නැහැ ඒක. ඒ කියන්නේ ඒකේ හැමම රීසයිකල් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ බහලුම් දැන් ගන්න නැහැ. ඔබ ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවොත් මම පුද්ගලිකව මේ සිද්ධිය නිසා, ඔබ මුණගැහෙන නිසා මම මේවා පරීක්ෂා කරුවා. දැනට මිලදී ගන්නවත් ඒව නැහැ. එතකොට ඇයි මෙච්චර අකාර්යක්ෂම? ඇයි අපිට බැරි මේ ගෙවල් වලට ආයතන වලට මෙවැනි විද්‍යාත්මක ඩස්බින් එකක්, ඒ බහලුමක් ලබා දෙන්න? ඔබ අහපු එක හොඳයි. දැන් අපි මේ වෙනකොට කරගෙන යන ලොකු ව්‍යාපෘතියක්, මේවා කලින් කෙරිච්ච ඒවා නෙමෙයි, මේ අපි අලුතෙන් කරගෙන යන ඒවා. මේ කොම්පස් බින් එක කියන්නේ මොකද්ද? කොම්පස් බින් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? අපි එක ඒරියා එකක් අරගෙන අපි බෙදෙනවා කොම්පස් බින්. බෙදලා ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලන්ගේ දිරණ කසල මෙන්න මේ විදියට මේවට දාන්න. ඒතර අපි මේ පාරේ ටොන් එකක් අපිට කසල හම්බුනා නම් දිරණ කසල ඒ පාරෙන් අපිට ඊට පස්සේ හම්බු වෙන්නේ නැහැ කසල බිඳුවක්වත්. මොකද ඒ අය කැමති. දැන් එහෙම කරපු ස්ථාන විශාල ලෙස තියෙනවා කොළඹ නගරේ. කොම්පස් බින් එක මොකෙන්ද හදලා තියෙන්නේ? ප්ලාස්ටික්. ඇයි අපි ප්ලාස්ටික් බහලුම පාවිච්චි කරන්නේ? ඒක තමයි කිව්වේ. දැන් අපි ප්ලාස්ටික් බහලුම් තමයි වෙළඳපළේ දැනට තියෙන්නේ. දැන් මේ වෙනකොට අපි කොම්පස් බින් 5000ක් අරගෙන බෙදන්න තව ලෑස්ති කරලා තියෙනවා. මොකද ඒක පහසු වෙනද තමයි ඒක අපි අරගෙන තියෙන්නේ. නමුත්
කොළඹ මහනගර සභාව ආවත් මට පෙන්වන්න පුළුවන් දැන් අපි නිෂ්පාදනය කරගෙන යන අපිම හදනවා මේ කොන්ක්‍රීට් ඔය කියන බින් එක. දැන් මේ වෙනකොට මම හිතන්නේ 3-400ක් නිෂ්පාදනය වෙනවා අපේ යාඩ් වල. මේවා අපි වතු ආශ්‍රිතව. දැන් ඒගොල්ලන්ට වෙන වෙනම ඉඩම් නැති තැන්වල මේවා 5-6 ස්ථානගත කරනවා අරගෙන. එතකොට මින් ඉදිරියට මේ වතු ආශ්‍රිතව අර ඔබතුමා කිව්වා වගේ කොන්ක්‍රීට් බින් තමයි තියෙන්නේ. එතකොට ඒක තාම කෙරීගෙන යන ව්‍යාපෘතියක්. දැන් අපි කොහොමත් තව මාස දෙකක් තුනක් යනකොට දැන් මේ වෙනකොට විශාල ප්‍රමාණයකට අපි සූදානම් වෙනවා. මම හිතන්නේ එක 5000ක් විතර වගේ නිෂ්පාදනය කරනවා. දැන් මම හිතන්නේ 1200කට ආසන්න සංඛ්‍යාවක් වෙමින් පවතින හයිවේ එක තියලා දිනවා. තව මාස දෙකක් විතර යනකොට කොළඹට අවශ්‍ය වෙන මුළු නිෂ්පාදනය ඔබ කියපු මේ කොන්ක්‍රීට් මේවක කරලා අපි බෙදලා දෙනවා ඒ වතු ආශ්‍රිතව. අපි ඊගෙනත් නැවත කතා කරන මේ ඉන්සයිට් ඉදිරි රාත්‍රියේ. අපි අද කතා කරමින් ඉන්නේ කොළඹ මහනගර සභාව සම්බන්ධයෙන්. අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොළඹ මහනගර සභාවේ නාගරික කුමසාරිස් වීකේ අනුර. මේ කොළඹ මහනගර සභාව පටන් ගන්න 1865 දීර්ඝ ඉතිහාසයක්. ලංකාවේ පැරණිතම විශාලතම ලෝකල් ගවර්න්මන්ට් ඔතොරිටි එක තමයි කොළඹ මහනගර සභාව. එතකොට 2001 ජනගහනය 106ක් හැටියට සටහන් වෙනවා. සමාජිකයන් 53ක් සේවකයන් 12,000ක් වැඩ කරනවා මේ මහනගර සභාවට. එතකොට ඒ වගේම එක දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂය තමයි බලය රඳවගෙන හිටියේ මේ මුළු බල අධිකාරියම. එතකොට එහි වර්තමාන පරිපාලන අධිකාරිවරයා සමග තමයි අපි කතා කරමින් ඉන්නේ. අපි දැන් කතා කරේ කොම්පෝස්ට් බින් එක ගැන. මම ඔබට යෝජනාවක් කරන්න කැමතියි දෙරණ ඉන්සයිට් මැදිරියේ සිට. දැන් ඔබ ජනාධිපතිවරයා සමගත් පුද්ගලිකව සම්බන්ධතා තිබෙන නිසා සහ අගමැතිවරයා සමග අපි දකින ඔබ ටෙලිවිෂන් සරහා මාධ්‍ය හරහා ලංකාවේ දැන් කඩුවෙල උදාහරණයක් විදිහට ඔබට අයිති නැති වුණාට කඩුවෙල වගේ ස්ථානයක පවා වේගින් මේ රැඳවුම් ලබා ගන්න ක්‍රමයක් හදන්න බැරි ඉතාම කෙටි කාලෙකින් ලංකාවේ රැකියා ප්‍රශ්නේ තියෙනවා. ඔව් රැකියා ප්‍රශ්නේ තියෙන එක මම ඔබතුමාට අංගණයක් හදන්න බැරි එක එක ගා මෙතන තිබුණේ අදහස් නැති ගම. දැන් අපි අදහස් නිර්මාණය කරලා වැඩ කරන්න පටන් අරන් තියෙනවා. හැබැයි කොම්පෝස්ට් බින් එක පරණයි. අවුරුදු ගානක් හදන්න පටන් අරන් ඒක දැන්. නෑ නෑ නෑ. කඩුවෙල ගැන මම මේක තීරණය කරලා හදන්න මම පෞද්ගලිකව තීරණය කරේ මගේ අධ්‍යක්ෂවරයෙක් අපේ ඉංජිනේරු මහත්මෙක් මුස්ලිම් කෙනෙක් මේ පසාල් කියලා එතුමාට දැන් මම මේ නියෝගය දීලා මාස දෙකකට වගේ කාලයක් තමයි ගත වුනේ. එතකොට ඒක නිර්මාණය අපි තව වෙනස් කරලා ඒක පෙරලන්න උත්සන්න බැරි විදිහක හදලා සත්තුන්ට මොනවාක්වත් එහෙම කරන්න බැරි හරකෙක් හැබුණත් ඒක වැටෙන්නේ නැති ඒ වගේ ඒවා පරීක්ෂණ වගේ පොඩි පොඩි දේවල් කරලා තමයි මේ නිර්මාණය මට ඔබතුමා දැන් හැබැයි මම ජනමාධ්‍ය කරුවෙක් හැටියට මගේ නිරීක්ෂණ වල ඉදිරිපත් කරන්නේ මෙතන තියෙන සම්බන්ධීකරණ ප්‍රශ්නයක්. දැන් කඩුවෙල මේ ඩස්බින් එක භාවිත කරන්න නම් අවුරුදු ගාණක් වෙනවා. ඒ ඉතාම විද්‍යාත්මක නිර්මාණයක්. කඩුවෙල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ඇහුවොත් ඒ හුඟක් ගෙවල් වල මේක තියෙනවා. ඉතාම විද්‍යාත්මක පදනමක හදපු කොන්ක්‍රීට් බින් එකක් ඒක. ඒතර ඒක නැවත හොයාගන්න දෙයක් නෑ අතරම. නෑ හොයාගන්න දෙයක් නෙමෙයි. අපි ඒක දැන් ඔබතුමා දකින්නේ ඇති කොළඹ නගරයේ මහා විශාල කොන්ක්‍රීට් ගල් තියලා කොඩි දානවා. දැකලා තියෙනවනේ. විශාල කිලෝ 300ක් බර කොන්ක්‍රීට් ගලක් තියලා තමයි මේක දාන්නේ. මේ කොන්ක්‍රීට් ගල් 10ක් 15ක් මෙහෙවන්න එක තැනක ඉඳලා තව තැනකට අරන් යන්න රුපියල් 10,000කට වඩා වියදම් අධික වෙනවා. කවගේ හරි ඒ වෙලාවේ තිබ්බ නිර්මාණයක්. නමුත් අද ඔබතුමා පාරවල් වල ගිහිල්ලා බලන්න මම මගේ දෑසින් මම පෑනක් කරගෙන මම ඇඳලා මගේ ඉංජිනේරුවන්ට කතා කරලා අපි මේක කරමු මේක දියත් කරමු කියලා ඒගොල්ලෝගේ තමයි තාක්ෂණය අපේ ඉංජිනේරුවන්ගේ තමයි. දැන් ඒක අපි නිර්මාණය කරලා ඒ කොන්ක්‍රීට් ගල හයි කරලා තියෙනවා මොකේටද පේමන්ට් එකටම. එතකොට අපි කොහොමද දැන් ගල් උස්සගෙන යන්නේ? නෑ කොඩියක් දාන්න වුණාම කිසිම ගැටලුවක් නැතුව කනුව විදිහට කොඩිය ඇයගෙන හිලා අර කිලෝ 300ක ගලක් උස්සගෙන යන්නේ නැතුව අපි මේ වැඩේ කරනවා. එතකොට දැන් ඒක එක පාරටම නිකම්ම කරගෙන යන්නත් බෑ. මේකට සිතුවිල්ලක් අවශ්‍ය වුණා. ඒ සිතුවිල්ල මම දුන්නා. මගේ ඉංජිනේරු මහත්තුරු ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කෙරුවා. ඒකේ පොඩි පොඩි ගැටලු ආවා. ඊට පස්සේ කණුව පොඩ්ඩක් එල්ලෙනවා, කොඩිය ඇද වෙනවා. ඒවා පරීක්ෂණ මට්ටමේ හදලා දැන් කිසිම දෙයක් වෙන්නේ නැති වෙන්න මේ වෙනකොට කොඩි රඳවන 4000කට වැඩි ප්‍රමාණයක් අපි මුළු කොළඹ නගරේ පුරාම තියලා තිනවා. එතකොට ඕන වෙලාවක කොඩියක් සැරසිල්ලක් වශයෙන් ඕනම කෙනෙකුට දාගන්න පුළුවන් වෙන්න.
නමුත් ඒ වගේ සම්බන්ධ ප්‍රශ්නේ එහෙමම තියෙනවනේ. ඔබේ ඔබේ අර කොඩි රඳවන හරි මේ කුණු සම්බන්ධ ප්‍රශ්නේ එහෙමම තියෙන මගේ යෝජනාව ඔබට මේ මේ කොන්ක්‍රීට් බින් එක ඔබ ඔබට පරීක්ෂා කරන්න පුළුවන් ඒ කඩුවල ඒ දැනටමත් භාවිත කරන නිසා බල ප්‍රදේශය තුල. නෑ අපි දැන් නිර්මාණය කරලා ඉවරයි. දැන් කියන්නේ ඒක නිර්මාණය කරලා ඉවරයි. කොළඹ නගරයේ ගත්තොත් එහෙම දැන් කඩුවේ මෙච්චර කල් යන්නේ මේක නිෂ්පාදනය කරන්න. මේ නිෂ්පාදන කාලයක් ගිහිල්ලා නැහැ. දැන් මේ මේ බොහොම කෙටි කාලයයි මේක මේ සිතුවිල්ල ඇවිල්ලා හදලා ආරම්භ කළ බොහොම කෙටි කාලයක්. ඇත්තටම කියනවා නම් කොළඹ නගරයේ බින්ස් අපිට අවශ්‍ය වෙනවා ඔබතුමා හිතන්න නිවාස 140,000ක් තියෙනවා. හරි? එතකොට මේ පොඩි ප්‍රාදේශීය සභාවක් හෝ චූටි නගර සභාවක් වගේ එකක් නෙමෙයි. මේක ගොඩාක් කල් සිතුවිල්ලක් ලෙස ඇවිල්ලා ක්‍රියාත්මක වුණා නම් මේ වෙනකොට ඔබතුමා කියනවා වගේ ওই ප්‍රශ්නේ ඉවරයි. දැන් උදාහරණයට ගත්තොත් එහෙම අපි 2017 ජනවාරි මේ කසල ප්‍රශ්නේ විසඳීමේ පියවරවල් ගොඩක් අරගත්තා. එකක් තමයි පාසල් 162ක් තියෙනවා කොළඹ නගරේ. මේ පාසල් 162 තුල විශාල කසල ප්‍රමාණයක් ජනිත වෙනවා. අපේ කසල කළමනාකරණය මගේ සංකල්පයේ මුලම දේ තමයි කසල නිෂ්පාදනය අඩු කරන එක. ඒ කියන්නේ කසල නිෂ්පාදනයේ ප්‍රමාණය දැන් ටොන් 1000ක් තියෙච්ච එක 800ක් කරලා 600ක් කරලා අඩු කරන එක තමයි මගේ අදහස තියෙන්නේ. ඒක නිසා අපි පාසල් පද්ධතිය තුළ දරුවන්ව ඒ වගේම ගුරුවරුන්ව විදුහල්පතිවරුන්ව ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා කරුණු පැහැදිලි කරලා සාකච්ඡා කරලා මේ කසල අවම කරන හැටි මේකයි අපි පාසල් පද්ධතිය තෝරාගත්තේ විශේෂයෙන්ම මේ පණිවිඩය ගෙවල් වලටත් යන ස්කෝල් වලින්. දැන් ඇත්තටම හරි සන්තෝෂයි කියන්න දැන් උදාහරණයක් වශයෙන් අරගෙන මම කිව්වොත් නම් දේවිබාලිකා විද්‍යාලය. අපි හැන්දෑවට කසල ගන්න යන ලොරි දෙකක් තුනක් වෙන්දට. දැන් අද මේ වෙනකොට දේවිබාලිකාවේ ගුරුවරු මම ස්තුති කරන්න ඕනේ. ඒ දරුවෝ කැන්ටින් එක තිබුණාට මොනවා තිබුණත් ගෙදරින් ගෙන කෑම තිබුණත් මට කසල කිලෝ එකක්වත් දැන් දෙන්නේ නැහැ. අපේ මේ වැඩසටහන තුලින්. ඒතර කොළඹ නගරේ කලින් තිබිච්ච ඒවා නෙමෙයි මේවා. ගෞතමී බාලිකාවේ මගේ විදුහල්පතිරේ කට්ටියට ස්තුති කරන මේක අවස්ථාවක් කරගන්නවා. ඒකට කිලෝ එකක්වත් අපිට කසල දෙන්නේ නැහැ. දැන් අනිත් පාසල් වලටත් අපි මේක ව්‍යාප්ත කරලා දැන් ගොඩක් අඩු කරලා තියෙනවා. මම හිතනවා අනිත් සියලු පාසලුත් අපිට පුළුවන් වෙනවා මේ බිඳුවට කසල අඩු කරන්න. එතකොට ඒක හුඟක් වෙලාවට අපි කරන්නේ මොකද්ද? මේ අලුත් සිතුවිල්ලක්. සිතුවිල්ල අරගෙන සිතුවිල්ල ක්‍රියාත්මක කරනවා. එතකොට මේ වගේ සිතුවිල්ලක් අරගෙන ක්‍රියාත්මක කිරීම හරි අපහසුතාවය විවිධ මත තියෙන සමාජයක් එක්ක තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. අපි ඊගෙනත් බලාගෙන ඉන්නවා. මං කුණු වලින්ම තවත් ප්‍රශ්නයකට යනවා. කුණු වලට අදාළව නිසා එක මතයක් තිබෙනවා. මේ කුණු ප්‍රශ්නේ මෙහෙම වැඩි වෙලා තියෙන්නේ පළාත් පාලන ඡන්දේ කල්යෑම නිසා කියලා. ඔබ රාජ්‍ය නිලධාරීන් නිසා ඔබෙන් මේ ප්‍රශ්නේ අහන එක වැරදි නිසා ඔබට උත්තර දෙන්න බැරි වෙයි. සම්බන්ධයක් නැද්ද? මට ඒක ආයේ කිව්වොත් මට ප්‍රශ්නේ. දැන් මේ වෙනකොට මැතිවරණේ කල් ගිහිලා තියෙනවානේ. එතකොට ඒ නිසා යම් අකාර්යක්ෂමතාවක් රටවටේම තියෙනවා. ඒක බලපානවාද කුණු මෙහෙම තැන් තැන් වල උඩ ගැහින්න? නෑ. ස්ථිර වශයෙන්ම එහෙම එකක් මේකත් අතර සම්බන්ධයක් නැති බව මම ප්‍රායෝගිකව ප්‍රකාශ කරනවා. දැන් කොළඹ මහනගර සභාව කියන එකම ගමු අපි උදාහරණයට. මේ කොළඹ මහනගර සභාවය දැන් උලිප්පිලා දැක්වෙන්නේ මේ වකවානුවේදී කසල සඳහා. කසල කළමනාකරණය සඳහා. මේ කොළඹ මහනගර සභාවේ කසල කළමනාකරණය කියලා කියන්නේ එකම එක යුනිට් එකක්. කොළඹ මහනගර සභාව කියන අති දෑවැන්තයෙක්. දැන් කොළඹ මහනගර සභාවේ තියෙනවා පාරවල් කිලෝමීටර් 462ක්. මේ පාරවල් දිහා බැලුවාම මේ වගේ සිග්නල් ලයිට් බැලුවාම ලයිට් බැලුවාම තාර දාන ඒවා බැලුවාම පාරවල් නඩත්තුව බැලුවාම වෙන කිසිම නගර සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකට මේකක් පැවරලා නැහැ. මොකද ඒ පාරවල් නඩත්තු කරන්නේ ඒ අදාළ පළාත් පාලන ආයතනයේ නෙමෙයි. ඒව නඩත්තු කරන්නේ එක්කෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් එහෙම නැත්නම් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන්. ප්‍රාදේශීය සභාවෙන් කරන්නේ පොඩි අතුරු පාරක් නඩත්තු කරන එක විතරයි. නමුත් කොළඹ මහනගර සභාව කිලෝමීටර් 462ක සියලු කටයුතු කරනවා. පාරවල් තුනයි අපි කරන්නේ නැත්තේ. හැබැයි විශාල පිරිසක් වැඩ කරනවා ඒ වෙනුවෙන්. ඔව් විශාල පිරිසක් වැඩ කරනවා. රටු ගන්න විශාල සේවක සංඛ්‍යාවක් තියෙනවා. පාරවල් කිලෝමීටර් 462ක සියලු නඩත්තු කටයුතු කරනවා කියලා කිව්වහම අනිත් එක වෙනත් පාරවල් වගේ නෙමෙයි. ඔබතුමා දන්නවා මේ පාරක තියෙන ට්‍රැෆික් එක කොච්චරක්ද. එතකොට මේ පාරවල් වල නඩත්තුව කොයිතරම් දුරට අපි කරන්න ඕනේද? ඒ එකක්. ඊළඟට අපි ගාව තියෙන සෞඛ්‍යංශයක්. මේ සෞඛ්‍යංශයෙන් මහා විශාල වැඩ කොටසක් නොමිලේ බෙහෙත් දෙනවා, ලේ පරීක්ෂා කරනවා, ඒ වගේම සියලු වෙනත් පරීක්ෂාවන් රෝගියෙකුට අදාළ ඒ සියල්ලම කරනවා, ලියාපදිංචි කරලා ක්ලිනික් පවත්වගෙන යනවා. ආයුර්වේදයක්. ආයුර්වේද ආයතන තියෙනවා අපේ කොළඹ නගරසභාවේ 30ක් විතර. ඒතර මේවා ආයුර්වේද ප්‍රතිකාර
ලබා දෙනවා. මුළු කොළඹම ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවත්වගෙන යන කොළඹ මහනගර සභාවෙන් ගිනිනිවීම් කොහේ ගින්නක් ආවත් වත්තල ගිනි ගත්තත් ජායල ගිනි ගත්තත් මේ දෙහිවල ගිනි ගත්තත් ඒවත් තියෙනවා. නමුත් අපේ සහාය තමයි අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ. ඊළඟට මහජන ආධාර දෙපාර්තමේන්තුව කොළඹ නගරයේ විසෙන සියලුම ජනතාවගේ දුක් ගැනවිලි ඒ වගේ දේවල් අහනවා. වෙන කොහෙවත් පළාත් පාලන ආයතනයක ඒ කටයුතු කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ කියන්නේ නිලබලෙන් ඒක ලැබිලා නැහැ. කොළඹ නගර සභාවට විතරයි ලැබිලා තියෙන්නේ. පින්පඩි ගෙවනවා, ළමයින්ට ශිෂ්‍යත් ආධාර ගෙවනවා, පෙර පාසල් පවත්වගෙන යනවා, ඊට පස්සේ පාසල් හැර ගිය අය සඳහා පුහුණු පාඨමාලා බඳවගෙන ළමයින් රැකියාවලට යොමු කරනවා. මහා විශාල වැඩ කොටසක් මේ කොළඹ නගර සභාව කියන එකට තියෙනවා. මම ඔය එකක් දෙකක් කිව්වේ. මහජන පුස්තකාලය ඔබතුමාලා දන්නවා. ඒයි පුස්තකාල රාශියක් කොළඹ නගර සභාව තුළ අපි නඩත්තු කරනවා. ඒ රාජකාරී හරියට කරනවා කියලා ඔබ සතුටු වෙනවා? සතුටුමත්ද? සතුටුයි. ඒ කියන්නේ මේ 2015 ජනවාරි අටෙන් පස්සේද දිගටමද? ඇත්තටම මේවා පැවතීගෙන ඇවිත් තියෙන හොඳට. මේ රාජකාරී ඉටු වෙලා ඒ කියන්නේ ගිය ආණ්ඩුව යටතේත් මේ ආණ්ඩුව යටතේත් කොයි ආණ්ඩුව යටතේත් මේවා පැවතීගෙන ඇවිල්ලා තියෙනවා. ඒක නිසා හොඳ නිලධාරි කණ්ඩායමක් ඒවා මෙහෙවලා තියෙනවා. ඒ කටයුතු සාර්ථකව සිදු වෙනවා. අදටත් දැන් විශාල පිරිසක් දුප්පත් මිනිස්සු බෙහෙත් ගන්න යන්නේ අපේ ස්ථානවලට. සමහර දාට 200යි 300යි. ආයුර්වේදවලත් ඒ වගේ. ආයුර්වේදවල මේ දහස් ගණන් වියදම් කරලා ගන්න ඕනේ ට්‍රීට්මන්ට් නොමිලේ අපි ලබා දෙනවා මේ ජනතාවට. ඉතින් ඒතර ඒත් පැත්තෙන් අපි විශාල සේවයක් කොළඹ නගර සභාව තුළ කරනවා. ඔබ අපක්ෂපාතී නිලධාරියෙක් විදිහට කල්පනා කරන්නේ නැද්ද මේ ගෙවී ගිය කාලය තුල, ඒ කියන්නේ 2015 ජනවාරි 8ට කලින් සහ දැන් කියලා ගත්තොත්, මේ දේශපාලන කෝණයකින් නෙමෙයි මම ඔබෙන් අහන්නේ මේ ප්‍රශ්නේ, කොළඹ නගරයේ යම් පිරිහීමක් පේන්නේ නැද්ද වටපිටාවේ අවංකවම? ඇත්තටම කොළඹ නගරයේ මේ දින කීපයක, පහුගිය දින කීපයක තිබුණා ගැටලුවක්. එහෙම නැත්නම් නඩත්තු කටයුතු වල කිසිම අඩුතාවයක් නැද්ද? නෑ, නඩත්තු කටයුතු වල කිසිම අඩුතාවයක් කොළඹ නගරය තුල නෑ. ඔය කසලවල දින කීපයක තිබිච්ච ප්‍රශ්නේ හරිනේ. දැන් අපි අද හෙට ටෙන්ඩර් එක කෝල් කරනවා. ඒ ටෙන්ඩර් එක කෝල් කරන්නේ මුළු නගරේම තියෙන විදුලි ලාම්පු 14000ක් වූ ප්‍රමාණය සම්පූර්ණයෙන් LED බවට පත් කරනවා. ඊට පස්සේ ඒක මැනේජ් කරන්න අපි පරිගණක භාවිතයෙන් ලයිට් නිවන්න, ලයිට් එකේ එළිය අඩු වැඩි කරන්න, ඒ සියලු කටයුතු දැන් සම්පාදනය කරමින් නවතිනවා. තව සතියකින් විතර අපි ඒක ටෙන්ඩර් කෝල් කරනවා. ඒ වගේම සෙන්සර් මාර්ගයෙන් ක්‍රියා අපි මේ 2015 පස්සේ තමයි සෙන්සර් මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන ඔය මොකද අපි කියන්නේ සිග්නල් ලයිට් සංඥා මේ ඒවා සවි කරේ. ඒතොර ඒවා බලන්න ගාලු පාරේ, ඒ කියන්නේ දැන් වාහන අනතුරු අවම වෙන විදිහට ඒ සෙන්සර් එකෙන් පාර පයින හදිසියෙන් කෙනෙක් පයින්නවා නම් එතකොට වාහනය එන්න ඉස්සෙල්ලා ලයිට් දැමීම හෝ ඒ විදිහ විශාල සෙන්සර් වලින් ගොඩක් වාහන පේරියට බ්ලොක් වෙලා එන වෙලාවට පාර පයින් කෙනෙක් ඉන්නවා නම් ඒක ගැටලුව ඇති නොවන විදිහට කන්ට්‍රෝල් කරනවා. මේ අලුත් සිස්ටම් අපි ඔක්කොම අලුතෙන් ඇති කරලා තියෙන මේ 2015 පස්සේ. දැන් ඒක නිසා පිරිහීමක් කොළඹ නගරයේ තියෙනවා කියන එක මම කීයටවත් පිළිගන්නේ නැහැ. ගිය ආණ්ඩුව යටතේ කොළඹ පිටකොටු විශේෂයෙන්ම කොටුව පිටකොටු ආශ්‍රිතව පදික වේදිකාවේ වෙළඳන්ට ඉන්න දුන්නේ නැහැ. උන් ඉවත් කරලා තිබුණා. දැන් අර මුසම්මිල් සංකල්පය අනුව නැවත පදික වේදිකාවේ වෙළඳන් ඉන්නවා, මිනිස්සු වෙළඳන් කරන්න ඕනේ. නමුත් මේ නගරයේ තිබිච්ච සුන්දර බව, නගරයේ තිබිච්ච නිදහස් බව නැවත අවහිර වෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ? ඇත්තටම විශාල ගැටලුවක් වෙලා තියෙනවා කොළඹ නගරයේ පදික වෙළඳාම. පහුගිය රජයේ කාලේ ඒක යම් කිසි මට්ටමකට කන්ට්‍රෝල් කරලා තිබුණා. නමුත් අර පහුගිය නගරාධිපතිතුමාගේ කාලයේදී මොන යම් හෝ ප්‍රතිපත්තිමය තීරණයක් තුළ එතුමා මේ කටයුතු වලට අතගහලා තිබුණා. පේමෙන්ට් වලට කට්ටිය නැවත ඇවිල්ලා තිබුණා. දැන් මේ වෙනකොට ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි වැඩසටහනක් මේකට කරගෙන යනවා. දැන් මේ වෙනකොට සත්‍ය ලෙස පේමෙන්ට් වල බඩු විකුණන්නේ කවුද කියන එක අපි හඳුනගෙන යනවා. එතකොට ඒ අය දැන් වෙළඳාමෙන් අපි එළවලු දැම්මොත් දරුපවුල් කඩා වැටෙනවා. ඒ වගේම පේමෙන්ට් තියෙන මිනිසුන්ට ඇවිදලා ඔබතුමා කිව්වාගේ බොහොම හොඳට යන්න පහසුවෙන් යන්න පුළුවන් වෙන්න. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න දෙකටම පිළියමක් දෙන්න තමයි මේ රජය ලෑස්ති වෙන්නේ. මොකද්ද ඒ විසඳුම තමයි. දැන් අපි ඒවා දැන් ඒගොල්ලන්ව තෝරගෙන යනවා මේ දවස්වල ඉන්ටර්විව් යනවා ඒ පේමෙන්ට් වල ඉන්න අය සම්බන්ධයෙන්. අපි දැන් දකින්න ඇති ඔබ මල්වත්ත පාරේ ලොකු හට් එකක් ගහලා තියෙනවා. අපි ඒ හට් එක ඇතුළට 198 දෙනෙක්ව ඇතුල් කරන ඔය තැන් තැන් වල පාරවල් වල ඉන්න අයව. ඊළඟට අඩිසිය පාරේ ලොකු හට් එකක් ගහලා තියෙනවා. ඒක දැන් කවුරුවත් නැහැ. අපි දැන් ඒකත් ඒක උසාවි තීන්දුවකින් කීප දෙනෙකුට දුන්නා. ඉතුරු ටික අපි මේ හොයා ගන්න අයගෙන් දීලා
ප්‍රධාන පාරවල් ඒ කියන්නේ දෙවෙනි හරස්වීදිය පළවෙනි හරස්වීදිය තුන්වෙනි හරස්වීදිය මේ පාරවල් වල ඉන්න වෙළෙන්දු ටික අපි ඒ ස්ථානගත කරනවා ඊළඟ ඩීමෝ බට්ට තමයි ගොඩක් තියෙන එක ගිය රජෙන් කරපු ව්‍යාපාරයක් ඒක කොළඹ නගර සභාව මං හොයලා බැලුවාම දන්නේ නැහැ ඒ ඩීමෝ බට්ට දාලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයයි මේ පොලිසියයි එකතු වෙලා මහ විශාල ලෙස ඩීමෝ බට්ටගෙන් පාරවල් අවහිර වෙලා තියෙනවා ඔබ දකින්න ඇති එක පාරකම තියෙනවා 20ක් 25ක් දෙවෙනි හරස් විදියට ගියදී දැන් ඉස්සෙල්ලා ඩීමෝ බට්ට පාවිච්චි කරලා තියෙන්නේ උදේට ඇවිල්ලා හවසට යන්න දැන් එහෙම එකක්වත් වෙන්නේ නැහැ සමහරවත්ගෙන ඉන්නවා සමහරක් වෙලාවට එන්ජිනුත් තියෙනවද නැහැ වේ ඒමම ඩීමෝ බට්ටලා ගෙනත් දාලා ඒ විදියටම ලොකුවට පාර හරස් කරගෙන තියාගෙන ඉන්නවා ඒ නිසා දැන් මම නොටිස් දීලා තියෙනවා සියලුම ඩීමෝ බට්ටෝ ඉවත් කරගන්න සංවිධානාත්මකව නැවත ඔයගලන්ට හරිගස්සලා සුදුසු දැන් හරිගස්සලා දෙනකම් මොකද මේ මිනිස්සුන්වත් ගිය ආණ්ඩුවෙන් දීපු අය කියලා එලෝලා මේ මිනිස්සුන්ගේ බඩට පහරක් ගහලා මේ ආණ්ඩුවෙන් එක කරන්න අපි එහෙම කරන්නේ නැහැ. නමුත් ඒ අයවත් සුදුසු තැනක මහ ජනතාවට ගැටලු නොවන ආකාරයට නැවත ස්ථානගත කරන්නත් ඒවත් තැන් වලින් අයින් කරන්නත් දැන් මේ වෙනකොට හැම කෙනෙකුටම ලියුමක් කරලා දෙනවා ගිය සතියේ. අපි අන්තිම විනාඩි දෙක ඔබත් එක්ක කතා කරන්න හුඟක් දේවල් තිබුණා ඔබේ බල ප්‍රදේශය විශාල නිසා. මම කෙටි ප්‍රශ්නයක් අහන්න හිතුවා ඔබෙන්. මේකට අමුතු ප්‍රශ්නයක්. ජනමාධ්‍යවල ටිකක් වැඩිපුර ප්‍රචාරය වුණා මේ අගමැතිවරයා සහ තවත් කණ්ඩායමක් සහ ඔබ මේ කුණු පිළිබඳ සංචාරයක් කරන කොළඹ නගරේ ඔබට මතකද ඒ ප්‍රවෘත්ති විකාශය වුණේ ඒ කුණු වහම ඉවත් කරන්න කියලා ඔබට අගමැතිවරයා නියෝග කරා කියලා දැන් මෙහිම නියෝගයක් ඕනද ඒ මම අහන්නේ ඔබෙන් නිලධාරීන් සහ දේශපාලන බලාධිකාරිය අතර තිබෙන මේ නොගැලපීම ගැන නෑ ඇත්තටම ගරු අගමැතිතුමා ඒක නෙමෙයි කරේ එතුමාගේ ඇසින් දැක්ක මමගෙන් එතුමාට කිව්වා සර් පොඩ්ඩක් පාරට බෑලා බලන්න එහෙම නැතුව අගමැතිතුමා මට නියෝග දෙන්න ගියා නෙමෙයි මම අගමැතිතුමත් එක්ක ගියේ මම කව මෙහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවා මේ ප්‍රශ්නේ තව දුරදිග යන්න ඉස්සෙල්ලා අපි මේකට විසඳුම් හොයමු ඇහෙන් ඇවිත් බලන්න කියලා මම ආරාධනාවක් කරා එතකොට තමයි මේ ඇවිල්ලා බලලා ගියේ එහෙම නැතුව අගමැතිතුමා මට මේ කුණුවස් කරන්න එන්න වැරදි ප්‍රවෘත්තියද ඇත්තටම එහෙම දෙයක් උනේ නැහැ ඒක ප්‍රවෘත්ති කොහේ හරි මන් දන්නේ නැහැ මොකේද විකාශනය වුණේ කියලා විකාශන වෙච්ච වැරද්දක් තියෙනවා නේ අගමැතිතුමා කියන්නේ ඉතාම දූරදර්ශී නායකයෙක් එතුමා පැහැදිලි නිලධාරීන්ට යමක් කරන්න ඕන නම් පැහැදිලි උපදෙස් දෙන කෙනෙක් ඒ වගේ මේ පාරවල් වලට ඇවිල්ලා මේ කුණු ටික අරන් දාන මේ කුණු ටික අරන් දාන කියන தත්වෙට වැටෙන නායකයෙක් නෙමෙයි අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු අපි නිරීක්ෂණය කරමු මොනවද වෙන්නේ කියලා ඔබේ පැමිණීම ගෞරවයක් ඉන්සයිට් මැදිරියට අපි ලබන සතියේ මේ වෙලාවටම ඔබව මුණ ගැහෙනවා මේ ඉන්සයිට් ඉරිදා රාත්‍රිය ජය වේවා